ර්මානු ශාසනාව. අද දවසේ ගෞරවනීය දේශකයණන් වහන්සේ හම්බන්තොට උඩ මල වෙහෙරගල ආර්‍යය සේනාසනය ප්‍රධාන අනුශාසක, පෝජ්්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ. සමන්තා චකවාලේසු අత්‍රගචන්තු දේවතා සදධම්මං முනිරාජස්ස சුනන්තු සගගමොකදං දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සవනකාලු අයංබදන්త දම්ම සවනකාලු අයංබදන්තා නෝතස්ස භගවතු වරහතු සම්මාசම්බුතස්ස නතස්ස භගවතු වරහතු සම්මාசම්බුතස්ස නෝතස්ස භගවතු වරහතු සම්මාසම්බුද්ධස්ස ඒජාන පසුතාදිර නෙකම්මූපසමේරතා දේවාපිතේසංපිහයන්ති සම්බුද්ධනං සතිමතංති ඉංවත්නි භාග්‍යවත් අරියත් අසම සමධිපදෝත්තම බුදුරජාණන් වහන්සේ විසින් කල්ප අසංක ගනන් පාරමිධරම සපුරා ජශ්‍රී මහාබෝධිමෝලයේදී සපරිවාර මාරපරාජය කරමින් අවබෝධ කරගත් ලෝතුරා බුදු පවින් සරවඥතාක් ඥානයෙන් වැසි දෙවිමිනිසුන් කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාලතුම් ශ්‍රී සද්ධරමේ සූත්‍රපිටකේ කුද්ධකනිිකාය දම්ම පදපාලී බුද්ධ වර්ගේ සඳහංවන වටිනා ගාතාරත්නයක් අද මේ දේශනාවට මාතෘුකා කරගත්තේ. නිවන්දකින්න උත්සාකරන සැමශ්‍රාවකේට්ටම අවශ්‍ය වන ඉන්ද්‍රියධර්ම පහ ශ්‍රද්ධා සති විරිය සමාධි පඤ්ඥා කියනඉන්්‍රිය පහයි. එන් ප්‍රමුකවන ශ්‍රද්ධා ඉන්්‍රිය දියුණු කරගැනීමට හේතුවන දේශනාවත් තමයාදාපය දේශනා කරන බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය ශ්‍රාවකයන්ගේ උතුම් ගුණ මහිමය. මේ දේශනා වාරම්භවන සමයේ බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ රජගහනුවර රජගහනුවර වැඩසිටින සමී රජගහනුවර සිටුවරයට සඳුන් ගැටයක් රත් සඳුන් ගැටයක් හමුවෙලා එතුමා කල්පනා කළ මේ ලෝකයේ ගොඩක් අය කියනවා මමරහත් මමරහත් කියලා හැබැයි කෞදරහත්කල හරියටම දන්නේ නෑ ඒ රත් සඳුන් ගැටෙන් පාත්‍රයක් ලියවල ඒ පාත්‍රය පසුම්බියක දාලා ්‍රියන් හැටක් උසට වන ගස් බැඳලා ඒ ඉහලින්ම පාතරය එල්ලවා එල් පනිිවිඩයක් විටත් කලාා නගර පුරා මේලෝකයම් රහතන්න්නසේ කෙනෙක් එන්නවන මේ අහසේ තියන පාත්තරය අහසිංහවිල්ල ගන්නේ කියලා. දවස් හතත් ගෙවිලගිය දවසින් දවස එදා දබදිවුතලේ මම ුදදුන්ය කියා කියමින් සැරිසරු සස්සාශුවරුන්ගෙන් පස් දෙනෙ කුත්සාහ කලා ඇවිනි දවස්සේ නිගන්ට නාත පුත්‍රා පැමිණලාක්වා මේ පාත්‍රයේ මට ඇසු දුස්සු මඹ මගේ ගුණ පෙන්න්නන්නන්න හැ. එනිසා පාත්‍රය දෙන්න කියලා. න සිටුවර අමතක් කළේ ගන්නවනං අහසිංහ විල්ලම ගන්න කියලා. නැවත කතිකාරගත්ත ගෝලයොත්තෙක් දන් අහසර නගන්න බෑනේ එරදිනෑනෙ. එනිසා මම අහසට පනින්න වගේ අතයිකකුල ඇදික් කරන උඹ ලැවිල්ල මාව ඇද පල්ලයි කියලා කතා කර ගත්තා. ඒ අනුව ගට නාත පුත්තෙ කාතකුත් කකළුත් සස්ෝගෙනඉන්න කොට ශිෂියෝටි කැවිල්ල අනේ ස්වාමීණනි ලීක බැල්ලැක් වෙනුවෙන් මෙතෙක්කල් සඟවාගෙන ති බිච්ච, රහත් ගුණේ පෙන්න්නා නයයි කියලා ඇදල බීමට දෑම්. කිය වාසිිටතු දමනි බලන්න මට අහසටයන දෙන්නෑනෙ කියලා නැවතත් පාත්‍රල්ුවකෝ. එහෙම මයායන් කරලනං පාත්‍රයගන්න බෑ ඕන නං අහසිංගිල්ලගන්න ඔන්නේ විදියට අර මම බුදුනෑ කියයාගත් කිසිම ගුණයක් නැති මේේ සාාශ්‍රුවර පාත්‍රේ ගතුොනොහැකිකව රාජයට පත්තු සිටිය. හත්තනි දවසේ මහම්ගලන් මහරහතන් වහන්සේත් පිණ්ඩෝල බාරද්ධවාාජ ස්වාමීින් රැන් වහන්සේත් පිින්්ඩ පාති වඩින්න සිවුරුපොරෝමින් ගල් තලාවක් මත සිටින වෙලාවේ.ඒ ජනපදවැසි මිනිසුන් කතාකරමින්ගිය මේ පාත්තරය දැන් ගන්න බර දවස් හතක් වෙනවා. ತು ಗ ಹಸ್ ಕೆಲ ಕತ ವ್ು ುಗ್ಲನ ್ವಿ ನ ಆಾಧನ ಕಳ ಭಾರ್ವಾಜಮ ನವಸ್ಥාවක් ತತಾಗ ್ರಾವಕ್ಯಾಗ ಬಲಯ ಲೋ ಕೆට පෙන්ನ ಬಗಿ ಹಿಲ್ಲ ಪಾತ್ರ ನ කියලා ನು ಾರ್ವ ಸವಿ නವತಾರಾಧನ ರ ಸ್ಾಮೇನಿ බ හන්ಸ ದ ಳಿ ಗ್ರಸವಿ ಸ ನ ್ವಿ ಸ ಗತ್ತ ತೊಂದ ೇದ ೆಲ ಸವಿ ಸ ಮಾತಕಳ ನಂದೋಪನನ දම නේදಿ ಸಕ್ ರಯතුමාගේ ವಾ හපට ඟගල්ලෙ ො පු දවසසි මගේ බලේ ලෝක දුොට්ටවා. ඔබ හන්සක බලයක්ල් ලෝකකි දකින්න ඕන, එනිසා මේ පාත්‍රය ගන්න කෙලාරාධනා කළාම ඒ පර්වතය යොද නම්යක් පමණ විශාලයි පැතුරුණු පරවතයක් එරිදි බලයෙන් ඇගිල්ලෙන් ආහසිං ඔසවාගෙන මෙ නගරේ වටා පැදකුණු කලාා. මිනිසුන් පරවතය වැටේ කළ බයිට කුළලින් ඔලු ඔහගෙන හැංගෙමින් හිටිය. අවසානයේ පර්වතය පලාගෙන ස්වාමින්නාන්ස පෙනේ සිටිය මිනිස් ස්වායාචනා කළ අනේස් පර්වතයනං අතහරින් එපා අපිව මැරයි කියලා. ස්වාමිින්න්නාන්සේ පාපහරක් ගහල ඒ පර්වතය පිටත් කල්ලා තිබුණු තැනම පිහිටව්වා එවෙලා විසිටතුමාගේ නිවස ඉහලේ බාස්වාමින්නාන්සේ අහස්ස හිටිය වැඩ සිටිය. සිටතුත් ඇමැදනමැවිල්ල වැඳලකොස්වාමිණි බිුට වඩින්න ඔබවහන්සේ අපි සාරණයනවා. ත්‍රය තරගෙන පූචා කලා චතුමදුරාදිී පුරවල ගිතෙල්ලාදිය පුරුවෝල. එදාඒස්වාමින්නනාස සුදුසු ධර්මදේශනාව කරලා ඒ හැම දෙනාම සැදහැතියන් බවට පත් කලා. නන් මේේවෙෙල්ලාේ ප්‍රාතිහාර දකින්න බැරි වෙච් නොය කටියුතු වලට ගිහින්හිිටපු මිනිස්සුත් ඇවිල්ල වාමින්නහන්සේ විහාහරයට වඩිද්දදි ඇවටිලි කරන්න පටන්ගත්තා අනේ ස්වාමින්න්නහන්ස අපිටත් ඒ පාතිහාරයක් යම් පොඩි ප්‍රාතිහාහරයක් කරි පෙන්න්නන්න කියලා ඒ ආරාධනාා පරිදිස්වාමින්න් අහන්සේ එක විටක දුන්දවමින්, ගිනිදවම්මින් දිලිසමින් පාත්‍රයාහසට විසි කරල තමන්න්නහසසිත් අහසිංඥමින් නොයෙක් කිදේ කුඩා කුඩා ප්‍රාතිහාර පෙන්නමින් යද්දිී මිනිසුන් දහස් ගරනක් පිටුපසින් එන්න ගත්තා. මේ ප්‍රාතිහාර දෙකළ පුදුම සතුටකින් ඔල්වර සන්දමින් අසුරුසන් ගසමින් පිළි හිසවට කරකවමින් ගෝසා සහිතව විහාරය දෙසරෙනවා. බුදුරජාණන් වහන්සේටමේ ශබ් දෙ ගෝෂා ැහහිලා. ආනන්ද සාවාමින්න්රැන් වහන්සේගෙන් විමසු ආනන්ද කුමක්දේ ගෝෂාව. එවෙලා විස්තරය මතක් කලා. භාග්‍යතුන් වහන්සේ ඒ රහතන් වහන්ස කැඳවල ප්‍රාතිහාර පැවද නැත්තම් පාත්‍රය ගත්තද කියලා විමසල ඒ පාත්‍ර ලී පාත්‍රයැබ්බැවින් අ අපපැවින් ඒ අෞෂද සඳහා අදුන්ගල්වනට නියම කරලා බිඳදමින් ්‍රතිහාාර ලාබ සත්කාර වෙනුවෙන් පැවැත්වීම තහනම් කරමින් ශික්ෂාපද පැනය ඒේ කියෑනනි චීවර පින්ඩ පාද සේ සනග ලම්පසාදිී ලාබ සත්කාරණනැත්තන් සූපස ලාබිය පිනිස්ස ප්‍රාතිහාර දැක්වීම තහනම් දුෂ්කටවතක් නොයිෙනෙකයි භාගතුන්හන්සිගේ පැවීම. ඒ සැලවීමත් එක්කම තීර්තකයෝ ගල්පනාකළ න් ්‍රම ෞතමයන්හන්සේ ශ්‍රාවකයන් සිිකපද පැනව ප්‍රාති හාරි පාණ් පා කියල එන ශ්‍රමණ ෞතමයන්හන්සි ප්‍රාතිහාරි පාණ ෑ දැන් අපට උනේ වාසසියක්. දහමතනම කියනවා අපි ය පොඩි පොඩි පාතරවලට ්‍රාතිහාහර පාන නෑ ඒක නිසා මේ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකය නැහැම කළලා හැබැයි අපි ප්‍රාතිහාර පානව ශ්‍රමණ ෞතමයන්හස එකක් ප්‍රාතිහාර පෙන්නවාදී අපි දහයක් පෙනනවා මොකද න්නවවා හිතාං හිටිය ප්‍රාතිහාරි පානිකක් නෑ කියලා. මේ කතාව වි ර තු විල් සවබාගය තුන්හන්සගේමස්වාට පස්ස බදුදරයමාන්ස වදාලේ තමන් වහන්සේ ප්‍රාති හාර දක් ුණ බවට. ඒට කරුණදක්කමින් වදදාල දැං ශිපද පැනවට පස්සේ බුදුරජාණන් වහන්සේ තහ නම්ද ක කියලානො නෑ එෙමතහනමක් නෑ. තතාගතයන් වහන්සේගේ ආ්ඥාචක්‍රිය, තසදහසක්සක්වල පවතිනෝ. එසේ පවතින බුදුරජාණන් වහන්සේ පනවන සික්ෂා පද තතාාගතයන් වහන්සේට එවැනි තැන්වලදී තහනමක් වනි නැති බව ජතුමාට පෙන්වල සැවැත් නුවරදි ප්‍රාතිහාරය දක්වන බවමන් මාස හතරක්ගිය තැනදි ප්‍රාතිහාරි දක්වන බවත් බුදුරජාණන් වහන්සේ. දේශනා කළා. එය අනුව රජගානුවරෙන් පිටත්වෙලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස් පිරිවරාගෙන සැවැත් නූරට වැඩම කරනවා. ඇසල පුන් පහෝ දි නේදි තමයි මේ උත්තුම් ප්‍රාතිහාරය පවත්වන තියෙන්නේෙ තීරතකයනුත් පසු පසම ලූහ බදිනෝ. මකද ලූබඳන්නේ දෙ මේ ශ්‍රමණ ෞතමයන් වහන්සේ ප්‍රාතිහාරි දක්කොනවායි කියලා මේ පැනල යන්න තමයි හදන්නේ. ජගහනුවර ප්‍රාති හරි පදක්ව නැතු, ඒකයි ැවැැත් නුවර ප්‍රාතිහරි දක්කොන අපිත් අතහරි ඉන්නේනෑ අපි පස්සෙන් යන, අපි ප්‍රාතිහාරි දක්වොනා කියළ යාලාගෙත් ගෝලය ුතු කරගෙන දායකුතු කරගෙන පස්සසිං යන. හරි සිංහ රාජයේ පසු පසයන හිවල රෑනක් වගේ උපපමා කරනවා. බුදුරජාණන් වහන්සේ රෑ වැඩ සිටපතන ඒ උද්ේවාසය කළ ඔයි විදියට පසු පසිම්ම ගවන් කළ. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරට වැඩම කළ එ ෙරම් ෙ වැ සිටියා. ොසරලයිතුත් මේ බවාරංචි ලැවිල්ලා ස්වාමිනි මා විසින් කලයුතුද්‍යයක්ත්තියද ැවඔබවිසින් ප්‍රාතිහාරය බලන්නටෙන්න්න තව දව සතක්ගියතන ප්‍රාතිහාර තිබෙනවා ඒ බව ජනතාවට දැනුන් දෙන්න කෙලකිව්වා එ අනුව අනබෙර ගැසුවා දෙවියන්ගේ ආනුභාවයෙන් ඒ අනබෙරය දමදියවපුරා නිවෙස් ඉදිරියේ ශබ්ද කර නවදියට හැමෝටම ඇහුුණා. දවත් සතග වෙනකොට යම් කෙනෙක් මේ යමහමහා පෙළහර දකින්න කැමතිනාඒ. හැම දෙනාටම අවස්ථාව ලැබෙනවා ඒ ස්ථානට සැපත්වනට. එක් හැමැත් ඇතිකරගන්න විතරයි අවශ්‍ය. මෙම දවස්කි වෙනකොට තීරතකයන්ට අරංචි වුණ ප්‍රාතිහාරි දක්වන්නේ අම්ඹගහක් මුල කියලා. එනිසා ඒ අය අඹගස් හොය හොයාගිහිල්ල දෙගුණ දෙගුණ වෙන්නට මුදල්ගෙවල එ මිලදී අරගෙන මුලින්ම කපල ඉවත් කරා. අජතුමා ගැම්භූය ැහැරෙන්ට අනි සියලු මගස් නගරේ. මාවත් අසල නිවෙස්වල තිබිච්ච අඹගස් කැපුුවෝ. එසේම එතීර්ථකයන්ගේ දායක අනෙකුතු කරගෙන. ශේෂ නාලන්ධාවේ උපාලි ගෘුවපතිතුමා සිංහ සිටිතුමා වප්ප සිටතුමා කියන දායකයන්න එකුතුකරගෙන කහුණනු ලක්‍ෂයක් විය දැන්කල්ලා ප්‍රාතිහාරි දක්වන්න මණ්ඩපයක් කදල නිළුපුල්වලින් සරසාගෙන සූදානම්ම සිටිය ප්‍රාතිහාරයක් දක්වන්න බැරි වුණත්. අර මණ්ඩ පෙහදාගෙන බලා සිටිය. හත්තනි දවස්සේ උදසන දහවල් දානෙ වෙලාවෙේ බුදුරජාණන් වහන්සේ පින්ඩ පාති වඩිනවා. පිඩපාති වඩිද්දී ගණඩ කිය නොයන්පාලකය රජිතුමාගේ වියනේ දිිමි ොටුවකෙන් සැඟවී තිබුණු විශා ලඹ ගෙඩිය ඉදිල තිබුණ රජතුමාට පිරිනමන්න පිළිගවන්න යන වෙලා. බුදුරජාණන් වහන්සේ පින්ඩපාති වඩිනවා දකි න ලැබුණ. මේ අඹගෙඩිය රජතු මාට දුන්නත් මට කහවනු වටක් දහසයක් ලැවෙේ ජීවත් එෙන්න්නේ මක් දෙයි නමුත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ අම්ඹගෙඩිය පූජාකලොත් මගේ සසර ගමනුම සුවපත් වෙලා මට අමා නිවන්දකින්නත් ඒ හේතුවක් වවෙයි කියලා කල්පනා කරලා බලව ස්ට්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සගේ පාතරයට මේ අඹගෙඩිය පූජා කලා බදුජාණන්හන්ේට වැලඳීමට කැමති බව ස්වරූපයක් දැක්කූ නිසා ආනන්ස්සාාවෙන් වහන්සේ හක් මොලින් දෙපට සවර අතුරලා ආසනය සකස්කොට දුන්න භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිය පාක්‍රට අම්භයුෂ පානය සකස් කොට දුන්න භාග්‍යතුන් වහසේ එතැනදිම වැළඳවා. අට අම්බෑටේ ගණ්ඩු යන්පාලක ඇයටමක වව පස්සයටට කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අතසේදු චලයේ අම්බෑටට වැටෙද්දීම නගුලිසක් තරම් කොටසක් මතු වුණ අංකුරයක් මත්තු වුණ එයංකුරේ රියන් පණහ කුසට වැරුණා හතරදිසාාවට රියන් පණා පණහා බැගෙන් අතු මැවුණ එවගේම ඒවයි රිකිලි වශ්‍යයෙන් අතු පතර විහිදුුණ මල් හටගත්තා අඹගෙඩි හටගත්තා යොයිදුනා. ට කල්ප රෘක්ෂයක් වගේ මේ අභගස බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් එකෂණයකදී මතු වනේ. ඒ දැකපු ශ්‍රාවකයෝ. රජාණන් වහන්සේ ග වග තු හන්සික ශිෂ භික්ෂන් වහන්සේලා ්‍රාවක භික්ෂණ හන්සේලත් ම්වලුව. වගේම දායක පිරිසුත්තවෙල්ලා අඹ අනුභව කලා. අනුභව කරමින් නුඹලා අඹගසොක්කොම කැපුුවට මෙ අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරි දක්වන ගන්ඩබ් රක්ෂය පහළ වනාාය කියලා. අඹෑටවලින් තීර්තකෑන්ට පහර දෙමින් උසුළු විසුරු කළලා. අනතුරු සක්ද රයතුමා වාතවලාහකාදිී දෙවියන්ට නියම කලා සුලං මවන්නට එස් සුළගෙන් අර නිල පුල් ම්ඩපේ ගහගෙනගීල කුණ ොඩකට වැටුණා. එසේම අෞරශ්මිය දැඩි කලා එයින් දාාඩිය දැම්ම තීරිතකයන්ට සුළඟ මෙව නැවතත් ඒකෙන් දූවිලි තවරුණා නැවත වැසි පොදවැසි වැස්සවා එයි තිත් බවට පත්වනාා සරීරය. ඒයින් පෙනුණ ඔමලා පාಣි මොන ප්‍රාතිහාරයද. කබරගයි ප්‍රාතිහාරයද තිත්මුව ප්‍රාතිහාරරිය අදි ක කියලා වෙෙවවා. විහිල්ලු කළලා එ ලැච්චා වනිසාම තීරතකයන් ඒ මේ අද දුවගියා අතර පූරණ කශ්ශප කියන තීර්තක ප්‍රධානියෙක් සස්්‍රාෂ්තුුවල මතර ප්‍රධනියෙක් වුද්දිවගෙන ගිය ලැච්චාවෙන් යනකොට දායක ගොයි මහත්මයකුත් ප්‍රාතිහාඩ බලන්න කිය කුම්ඹර වැඩවස කරලා කලෙත් කම්බෙත් තරාන්ෙදේ කලේකම්ම ඉල්ලගෙන ගිහින් බෙල්ල කම්බේ කලොට ගැටගල් අනිත් කෙලවර කලේ ගැට හලා ගඟට දාල ගඟට පැනලා මේ පූරණ කස්සප මරණේට පත්වෙලා අවිීචි මහනිවේ ඉපදනු බව සොඳහගෙනවා මිත්‍ය අදෂ්ටිය මුල් කරගෙන්. මේවිදියේ කරුණු කාරණා සිද්ධ වුණා හවස්වරූ වෙනකොට හැම දෙෙම නිසංසලයි අඩ දමදියෝපුරාම ප්‍රාතිහාර දකින්න කැමැති සියලු දෙනාම එකමහොත්තකගේෙහි සැපත්වනා උතුරයිඳන් දකුණට යොදම් විසිහතරදදුරට ජනතාව රැස්සුන උළු ප්‍රදේශයපුරාම ජනතාව රැස්සුනා අතුරු සිදුරු නැතුවම. සවස්වර්ේ භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිාරය දක්වන වෙලාවෙේ සක්දව රයිතුමා දෙස දහස දෙස බැලූ වෙලාවෙ සක්දුරයිතුමා ඇවිල්ලා රුවන් සක්මන මැව්වා. සිතිජයේ කෙලවරු දක්වා අනිත් කෙලවර ඉඳගෙන බටහිර කෙලවර දක්වා මේ රුවන් සක්මන මැහ්වා. නිලුපපුල් මණ්ඩපෙකුත් මැව්වා යොදුන් තිස්හයක් පල්ලට. ඒ සෙවන ඉඳගෙන තමයි ජනතාව ාතියාಾරි ැලුවේ සන්ධ්‍යාවයි බුදුරජාණන්න්සේ වැඩම කලා. එළ මුළිම ගණී කියෙන් අනාගම පාසිකා විಿල්್ල ආරාධන කළ ස්වාමීනි මම ්‍රාති යාරි දක්වන්න ෙළ ලයි දුරජාණ න්සි ඒ ප්‍රතිශශೇප කළා නැවත සුළ වනාත පින්ඩික සිටතුමා අනාගමී ශ್්‍රාවකෙක් එතුමත් ඉදිරි පත්වුණ. චීරಾ කියන ಸවಪಿල ಸಿంಬියಯලාබී සත්್්‍යවෙරදි සාමනේರින් වහන්සේ පැමිනිිය ත් ප්‍රතිශපුණ. හමගලන් හරහතන් වහස ඉදිරි පත්තුුණ. එයත් ප්‍රතිශයපන ත්හර දි සියව ි ස ියලා ුන්ද කියන මනේ වාමින් හ සිදිරි පත්තුුණන. යත් ්‍රතිශයපුණ. උපලවන්න තෙරණියත් ඉදිරිපත්තුන ස්වාමීනි මම ප්‍රාතිහාය දක්වන්නග හමේකම් ාගතුන් හසසි ප්‍රතිශප කළ ඒන් පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේගේ සාසනයේ උපාසු කුපාසිිකාවෝ පවා ප්‍රාතිහරයානේ යුක්තයි. එසේන බදුරජාණන් වහන්සේගෙන කවර කතාද. බදුදසනේ සත්්‍යවරදි සාමනේර සාමනීරින්න් වහන්සේලා පවා උතුම් ප්‍රාතිහාර ඥානී යොක්තයි. ඇසේනම් බුදුරජාණන් වහන්සේ ගැන කවරකතාද. ඒසලොදනාගේ ආරාධන ප්‍රතිශ්්‍යප කරමින් බුදුරජාණන් වහන්සේට පමනක් කළ හැකි ප්‍රාතිහාරයක් වන මේ යමක පාටි හාරේ ඥානයෙන්ම සිතු වෙන යමා මහ පෙළහර දක්වන්න, බාගිවත් බදුරජාණන් වහන්සේ රුවන් සක්මනට පැනනැංගා. රුවන් සක්මනට පැනනගිමින් තතාග බුදුසිරුඩේ. ඉහල කොඩසිං ගිනිි කඳක් වේදෙව්වා. එසේම පහළකොටසිං ජල කඳක් වෙහිදෙව්වා. තතාගතියන්න්නසිගේ ශරීරයේ ඉදිරිපසින් ගි පසුපසින් ජලකඳක්. තේ ජෝකසින සමාපත්ති රකෂණයක සම්වදමින් ගිනි පිට කරනවා. ඊළඟෂනයේ ආපෝකසින සමාපත්තියට සමවදිමින් ජල කඳක් පිට කරනවා. ශරීරයේ දක්ුණු ඇලයෙන් ගිනි කදක් වම්මලයෙන් ජල කදක් නැමත මාරුවයේ මාරුවට ගිනි සහ ජලකඳ නික්මනව. දකුණ වැසින් ගිනිිකඳක් වම් වැසින් ජලකඳක් වම්ං ගිනිි කඳන දකුණු වැසින් ජලකඳක්. දකුණු කනින් ගිනිි කඳක් වම් කනින් ජලකඳක්. වම් කනිින් ගිනිි කඳක්, දකුණු කනින් ජලකඳක්. මාරුවේ මාරුවට මේ ප්‍රාතිහාරයේ භාගතුන්න්නන්සේ පෙන්නුවේ. මෙ සියලු රැස් බ්‍රක්මලෝක දක්වා විහිදේ ගියා. මෙ ගින්න කිසිවවෙකට මකළු දැළකටවත් තාානිි කලේ නැහැ ඒ රශ්මියයක් පමණක් වුණ ආලෝකයක් පමණක්කුණා ජලයසි සිලක්කුුණා රෝමයක් රෝමකු ප්‍යයක්පාසා ගිනිි ජල කඳක් විහිදුවමින් බුදුරජාණන් වහන්සේ පිරිසට ගැලපෙන ධරමයකුත් ඒ අතරම දේශනා කළා. නැව ාග්‍යතු සේ තමන් වහන්සේ ප්‍රශ්න වි සඳන් ප්‍රශ්න හන්නන තරං කෙනෙක් ැතිනිසා තමන් වහන්සේ වැනිම බුදුරුවක් නිර්මාණ කළා මැව්වා ඒමැව නිරමිත බදුරුවෙන් ා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්ණහන ඒ බුදුරුව ප්‍රශ්න විසඳනවා. ඒ බුදුරුව ප්‍රශ්නන තතාගතයන් වහන්සේ ප්‍රශ්න විසඳනවා. තතාගතයන් වහන්සේ සක්මන් කරනවා ඒ බුදුරුව සිට ගෙන සිටිනවා. ඒ බුදුරුව සක්මන් කරනවා, තතාගතයන් වහන්සේ වැඩසිටිනවා. බුදුරුව වැඩසිටිනවා තතාගතයන් වහන්සිත් වැඩසිටිනවා. මේ විදියට දවන්ද වශයෙන් යුගල වශයෙන් අසීමමිතතු ප්‍රාතිහාරය දක්කමින්. ඒස දර ම ශ්‍රවනය කරලා කටි විසක් ශ್්‍රාවකයෝ අමාමානිවන ශක්ෂාත් කලා. එසේ මේ ප්‍රාතියාාරි දෙටු කුළපුත්‍රය පන්සීය, සාරිපපුත්ත මහරහතන් වහන්සේ වෙත පැවිදි වුණ. ප්‍රාතිහාාරි දක්වො ලවසානේදී බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා මාතෘ දිවරාජයට දහම් දෙසන්න තෞතිසාභාවන්ට වැඩමකර බව දකිමින්. දනින් ್ ವ කාಾ තකරන්නටෙ සලපුන් පොව දවසිදදි ප ೀවරතුනකින් මහාමරු පරවත මුදනෙ පි හිටා තිබෙන තෞතිසාධිවය බවනට වැඩම කලාා. එසේ වැඩම කලාට පස්සේ ජනතාව සාදුකාරද මේ, ම සතුටින් මේ ප්‍රාතිහාර බැලවා දරමය ඇැවවා සිත පාදවාගත්ත නිවන්න බෝධ කරගත්ත හැබැයි එලෝතුරා බුදුරජාණන් වහන්සේ හිරමಡල බැසගියයාාවගේ සදමಡල බැසගයාාව වගේ යාලෝ කෙනැති වෙලා තතා ගත යන් හස නොපෙන ගයා. බදුරජාණන් වහස යි ගන්දර රවති ඩියයාදූ කියලා ප්‍රශ්යක් ඇති වුණ. තවත් හිතුවා තාගත ස ල්පේච්චයි, පිරිස් මැද්දේ ්‍රාතිහාරි කරනි සා තාගතයන් හන්සේ සැඟවී ගයාාදූ කියලත්. ඒ අදතු ಗಳನ ම හස ැවිල්ලා ි හම ිමස නේ ස්වාමිණ බුදුරජාණන් හන්ස ොහෙ ාද කියලා. තමන් හන්සේ දැන ටියත් අනුද වාමින්න් හන්සගේ ලයක්්‍රකට කර වන්නට අනුද මින් හස හන කියලා මදක්ක්ලා. ಿಸ ද ವ ಮ අපගේ ಾಿ ರಿಹතු ಮම බදුරජාණන් වහන්සේ ್ರාති ර දැක්වොට පස්සේ පේන ඒ බුදුරජාණන් වහන්සේ කොහිද වැඩිය කියලා. එವಲ ස්್වා මಿನ හන්ස ಮතක් ළලා පින්ං ත්න ඒ බුදුරජාණන් වහන්සේ ೌತಿසා ಭනට වැඩම කළ වස්ಸಮಾදං වෙන්නට, ඒ පಾಣಡ කම්බල සೈලාසන බුදුරජාණන් වහන්සේ වස්ಸಮදං ුණ. එසේ බුදුරජාණන් වහන්සේ. ක්ද ජතුමගේ පඩපුල් ලාසනේ වැඩ සිටිමින්. වස්තුන්මාසේ වස්සමාදං වුණා අධිෂ්ඨාන කරමින්. එ මොහොතේ දකුණු පසට වෙන්න ඉන්දක කියන දිව පුත්‍රියයාත් වම්පස්සට වෙන්නට අංකුර කියෙන දිව පුත್්‍රයක්ත්ත විිල තැන්පත්තුුණ, ಮටෘ දි රාජය තුෘස්ත බවනින්දගෙනද දහස්ක ලක්ෂ ණ දිව පුත්‍රයන් සමඟ පිරිවරගෙනවිල්ල ඒ දකුණු පසි තැන් පත් වුණ. එසේම දසදහසක් කොල සක් දෙයව රජවරු වරම් දෙව රජවර එන්න එන්න. ංකර දිවිරාජයා යොදුන් දොලහක් පස්සට කියියා ඇබැයි ඉන්දික නොසලී සිටියා. පෙළ බුදුරජාණන් වහන්සේ අංකුර ඇමතුවා අංකර මේ ඉන්දික නොස්සල ඉන්නවා ඔබහැයි පසු පසට යන්න එන්න මාල් ලඟට කියලා. පළයි මතක්කරාවේ ඉන්දික දන්දුන්න ලෝතුරා බුද්ධ සාාංසනයේ. ඉන්දික දිවිපුත්‍රය දානි දුන්නේ අනුද්ද මහරහතන්න්නහසක බත්්‍යයන්දක් මේ දුගියෙක් වෙලහින්න කොට. ඒ අනුත්තර පුුණ්‍යශේෂූ මහා සංගරත්නයට ඇැදක් පූජා කිරීමේ පිනෙන් එතුමා මරණින් පස්සෙ ඉන්දක දිවිරජායනවී මහානු බව සම්පණදිවිය කලා නොසෙලී හිටිය මේ අංකුර දිවරාජය අබුද්ධෝ පාදකාලේ යොදුන් ගනම් දන්සල් බැඳගෙන දහස් ගනම් මිනිස්සුන්ට දන්දුු නෞරදු ගනම් අවුරුද දහස් ගනක් නමුත් ඒ පින මේ බත්ැන්දක් අනුළු සාමිනාාසිට පූජා කිරීමේ මහා සංගරත්නයට පූජා කිරීම පිනට ළං වෙන බැරවු එඒනිැයි මිනිමන්ඳතුරෙන්ඉන්නෙලාල මදක්කල. එයි පිනෙහි මහත්ඵල භාාවයම බුදුසුනේ මහනු බව සම්පන්න බව ධානේ මහත්ඵලකරදෙන බව අනුත්තර පුුණ්ඥ ශේෂ්‍රයක් වුණන බව ප්‍රකට වුණා. ඒ ප්‍රකට්ට කරමින් බුදුරජාණන් වහන්සේ දහම් දෙසවා තනදෝසිෙන්තු කෙතක් වගේ කියයන වල් පැලෑටි තියෙන ෙතක් වගේ තමයිමේ ප්‍රචාව. රාගෙන් දේශයෙන් මෝහයෙන් ආකීරණ වෙලා ඉන්නේ. අපි සිදු වෙලායින්නේ. එනි ಹහදුන් ලෝකේವීතරාගේ ವීතදෝ ಸීීත මෝහි ರಾಗೇಶ ಮඳදුර කලාಾවතුම් රහತන් වහන්සේ ලರදිಿන දාಾනೆ මහත් පලවෙනවාය මආනි සංස වෙනවාය කියලා එදා දේශනා කලා. එ දේශන අවසානේ ಇಂදක දිව පුත್්‍රಯත් අංකුරදිව පුත್ರಯත් ಸවාන්ಪලෙන් අමා මහනි වන ಶಾක්ෂාත් කරගಂಡ යතුනා. ඉ අනතුරු මාතතුෘ දිවරාජයා මුල් කරගෙන සියලු දෙවියන්ට කුසලා දම්මා අකුසලා දම්මා අභ්‍යාකොතා දම්මාදී වශයෙන් මුළු මහත් අභිදරම් පිට්ටගේම දේශනා කරන්න ආරම්භ කළා. මේ වස්තුම්මා සේපුරා දිනානුවක් එක දිගට මෙ අභිදරම් පිටකේ දේශනාවුණ, බුදුරජාණන් වහන්සේ පින්ඩ පාති වන්න වෙලාට ධදානනි වල්දන වෙලාවට බුදුරුවක් නිර්මිත කරල අධිෂ්ඨාන කල මෙෙක් දරම දේශනාවේවා කියල බුදුජාණන්හන්සේ තුර කෘතිදි වට ඩිවා පිඩ පාත. ත ල්ල හ ට ල ද වලන පස්ථානය සඳහා සාරිපුත්ත මහරහතන් වහන්සේ එහි වැඩම කරනෝ. එසේ වැඩම වෙෙලාවේ අද මෙතෙක් ධර්මය දේශනා කරයි කියලා භාග්‍යෝතුන් වහන්සේ, අවිධර්ම දේශනායි මාතෘ කාටික්ක සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කලා. මහා ප්‍රඥාාවන්තවූ සාරිපත්යන් හසේ දහස් ගුණනයන්ගේ විස්ථාරකොට තේරුන් රගෙන ඒ අවිිධර්ම කොටස් දින පතා. යාමහ පෙළහර ැකළ පැවිදිවෙච්ච පසීයක් කොල පුත්‍රියන්ටි ගැනවා. එසේ ප්‍රගුණ කරගෙන ගිය වස්තුම්මාසේන. අස්තුම්මාස අවසා නේදී. සතියකට පෙර මිනිස්සුදැන් මදක් කලා මේ යමාමාහා පිළහර බලන්නආපු අර කෝටි ගන ජනතාව බුදුරජාණන් වහස වහසේ නැවත දැක්ල මිසා. නැවත්ත යන්නේ නැහැ කියන කතාව අධිෂ්ඨාන හිට පුනිසා දෙවියන්ගේ නු බභාාවයෙන් උපකාරයේ ඒ හැමෝට පහසුකන් සැලසුන. සුළු නනාත පින්ಂඩික සිටිතුමා. ආහාර ලබාදුන්න? මද පවන් හැමුව දෙවියන් විසින් ඒවගේ නොයි ක අපප විත්‍රදෑ පොළොව අතුර්ද හංගලාගිය. ක්කට ලිනෙවෙන්න මහමුගලන් මහරාතන් හන්ස හම්දිස්ුව පැන විසිදුුව හෙම කාලිගත වුණ. වස් පාරන දවස් හකට පෙරහවා භාගතුන්හස කවද වඩින්න්නෙකිළ තේබව දැනගනෙන්න්නට සරු ජනතාවට පෙන නදිෂ්ඨාන කරලා එරදි බලයෙන්. ගල ොල දමින් හමර ැදින් නැගුණ ඒ යල ලාසිටිද්ද. බුදුරජා තු ව ස්වාම ාග තුන් න්ස වද නන් ුවට ඩින්න කියලා කොතන වඩින්න ෙලා මස. ල දින හත්තකින් වස් පවාරණදිී නේදී සංකස් පුර දරටුවට වැඩම කරන බව මදක්කලා. යන නැවත මහමරේ කිමිදමින් පැමිනිල්ලා ඒ කාරණය මදක්කලා යම්කෙනෙක් කැමතින යොදදුන් තිහක් දුරින් තියන ංකස්සපුරයට යන්න ඒය. සූදානන්වන්න කැමැත් ඇතිකරගන්න විහාරයට බණහන්න යන වගේ පහස්ුවෙන් යන්න. හිසකෙස් පීරණ ගමල් සහර කෙනෙ ගිය කෙස් බඳනගම සහර කෙනෙක් සංකස්සපුරයට ගියා. බුලත්වට කොටල මුොකේ තබාගන්න කොට සහරෑගිය ඒකයන් ඒතරම් පහසුවෙන් ඒදි ප්‍රාත්තිහාරයානු භාවයෙන් මේ සියලුම දෙදනා සංකස්සපුරයට සැපත් කඳවුරු මැඳගන්න සූදාානෙන් සිටිය බදුරජාණන් වහන්සේ පිළිගන්න කෝටි සංඛ්‍යා ජනකාය. සාරිබුත්්ධ මහරහතන් වහන්සේ සමාදංන්න හිටියේ පන්සීයක් භික්‍ෂුන්නාසල සමග ඒ ප්‍රදේශයේමයි. වස් අවසානයේදී අවිධර්ම දේශනය අවසංකරල දෙවියන්ට පුුණ්්‍යාන මෝදනා කළ අසු කෝටියයක් දෙවියන් මෙ ධරම අවබෝදධ කළා මාතෘු දිවරාජයත් සෝතාපාන බලයට පත් වනා. එලා සුළ මොහොතක් ඉල්ලුව සක්දය රයිතුමා යම්පූජාවක් කළ යුතුනිසා ඉනිමන්තුනක් සක්ද රයිතුමා වින් යැව්වා දුණපසිං රන් නිමගක් දෙවියන්ට බහින්න මැව්වා. මැදිින් සතෘවා නිනිමග ලොෝතුරා සම්මා සම්බු දුරජාණන් වහන්සට පහළට වැඩම කරන්න මැව්වා. වන්පසින් රිදිී නිමගසුතු පාටිංක් ්‍රක්්මයන්ට වැඩම කරන්නට මැව්වෝ. මේනිමං තුනම මහමෙර මුදුනේඳගෙන අනිත් කෙලවර සංකස් පරදොරට වෙත් තිබුණා බදුරජාණන් වහන්සේ වැඩම කරන්න පටන් ගත්තා. සක්ද රජතුමා බදුරජාණන් හන්සේගේ සුගත් සිවරත් පාත්‍රාති සේතියාගෙන එකාතකින් සංකපූජාව කරමින් වැඩම කරත් ගමන් කලා. දසදාහසක් සක්වල සක්දය රජවරු පිළිවලින් බහින්න පටන්ගාත සංකපූජා කරමින් ස්යාම දෙවිවරු චාමර සලමින් පහලට බහිනවා වගේ තුසිතදිී වෙලෝකේ සන්තුසිතදිී විරාජවරු තල් වැට සලමින් පහලටෙනවා. ජසිික දි රාජය ේලුව පාන්්ඩ් වීනා වයමින් පූජාකරමින් පහලට එෙනවා. අයිරාවන දි්‍යරාජය ඇත්වෙස් මවාගෙන ඒ ඇත්කුමුමත හොඩේමත් පකුණු මවල ඒ පකුුණු මත මල්මත්ත දිව්‍යාංගනාව නටමින් ප්‍රාතිහාර පූජාදක්වමින් පහලට එෙනවා. වම්පසින් අරිහත් බ්‍රක්්මරාජවරු සේසත් නංවමින් සියලු මිනිසුන්ට පෙෙනි පෙනි පහලට එෙනවා. මෙලෝකේ බොහෝ දෙනා. ද ැස ටි හෝ දෙ නාට මේ ප්‍රාතිහාරි පෙනුනාා මත් ලෝතුරා බුදුවෙන් මා කියරලා නොපැතුගෙන නැතිතරම් ඒ තරං සතුටක් ඒතරං ප්‍රාතිහාරයක්. බුදුරජාණන් වහන්සේ සංකසදරටු වැඩම කර පවෙලාවෙ සාරිපපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියට වැඩම කරලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිගෙන මතක්කලේ ස්වාමීනී මම කිසිදා දැකළ නැති උතුම් ප්‍රාතිහාරයක් ආනුභාවයක් ඇස පිනායන දර්ශනයයක්. දුරජාණන් නාන්සක මේේ දර්ශනය එසේ නු බව සහිතුූ භාගතුන් න්සේ සතරුවන් ඉනි මගකම් තෞතිස්සා භාවනය සිට වැඩම කලාාය කියලා සතුට පල කලා. එස ම ස්වාීන මෙ හමද බදಭාපතු විිනිසුන් ොහෝසයින් භාගතු ස ්‍රಯයි කිය වි තමයි භාගතුන් න්සේ වතුම් ාතාරත්නය දේශනා කළේ. ඒජාන පසුතාදිීරා. නෙක්කම්මූූප සමේරතා දේවාපි තේසංපියයන්ති සම්බුද්ධානං සතිමතං ඒ ජාන පසුතාදීරා යම් ප්‍රඥාවන්තෙක් ධ්‍යානಯලි වාසය කරයිද. නෙක්කම් ූප සමේරතා, කාමයන්ගේ නිික්මිස් මික්මිම සංඛ්‍යාතු ඒ අමානිවන ඇලි වාසය කරයිද. එසවු සබුද්ධනං සතිීමතන් සතිමත්තුූ සම්බුදුරජාණන් වහන්සේ දෙවිමිනිසුන්ට ප්‍රිය වෙනවා. දෙවියෝධ කැමැති වෙනවා දේවාපිතේ සං පිහන්ති. කියන මේ අර්ථය භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ දේශනා වවසාන බුදුරජාණන් වහස දකුණ ශ්‍රීපත්තුළ පොළොවෙහි තැබුවා එ අචලජේතිය නමින් හඳ සඳහන් වෙනවා ඒ ස්ථානයේ දිභාග්‍යතුන් වහන්ේ ප්‍රශ්න විමසවා ප ෘථජඥනයන්ග විෂේ ප්‍රතක්ජනයන් නිසඳදුව. ්‍රාවකන් පුළුවන් ප්‍රශ්න යි විසඳුව ඒ විදිර සකදාගාමී අනාගාමි, අර ශ්‍රාවකයන් ප්‍රශ්න විසඳුවට පස්සේ මුගලන් සාමි වහන්සගේ විෂ ගැටලූ මුගලන් සාමන්හසේ විසඳුව සාරපපුත්‍රයන් වහන්සේට විශෂය වෙන රශ්ණය සාරිපපුත්‍රයන් හන්සේ විසඳුව. බුද්ධ විෂයට ගෝචර වන ගැටළුවක් බුදුරජාණන් වහන්සේ විමසවා ඒ කිසිම කෙනකුට විසඳගන්න ැරිව වුණ. සාරිපුත්‍රයන් වහන්සේ කල්පනා කළ. දුරක සඟ වුණාගේ නොපියනගයා ඒ අදහස වැට ුණේනේ ුදුරජාණන් වහසේ එක ඉංගಿයක් ලබාදුන්න ූ ිදං ಾරිපුත්ತක න්න යා නොයමින් නයක්‍රම දහසකින්, ස්වාවිಿන්නා සිට වැට වුණ පිළිතුරු ලබාදමින් සිංහනාදයක් කළ ස්වාමීනි කල්පේපුරා යම්තක් වහිනවද ඒ ස්ේ වැහිබින්දුු මෙපමන ප්‍රමාණයක් මහමහෝ දෙට වැටනේ. මෙ පපමන ප්‍රමාණයක් ගොඩිමටනේ පමණ බින්දුු ප්‍රමාණයක් පරවත ටුුණාය කියලා ගණං කරනතනම්මගේ ප්‍රඥාවතියනවා. ඒACමයි සාරිපුත්‍ර මයි. ඔබේ ප්‍රඥාව විශ්‍රාවකයයක්න් අත රග්‍රයි කියලා බදුරජාණන් වහන්සේ මේ බුදුසස් වනේ ප්‍රඥාාවන්ද ශ්‍රාවකයන් අතර අග්‍රභාවය සාරිපුත්ත මහරහතන් වහන්සිට තනතුරු ලාබයක් වශෙන් ලබාදුන්නා. මේ සියලු විස්තරවලින් අපට පෙනියනවා භාග්‍යවතුන් වහස්සේගේ ප්‍රාතිහාරඥානය ආනුභාාවය. යමක පාටි හාරයේ ඥානයෙන් තමන් වහන්සේ ලොවක් පුදම කලා. ලොවට සැසීමම ලබාදුන්නා. විසි කෝටියයක්ත් දෙෙනනාවාමා මහනිවන් ශාක්ෂාත් කළලා. දෙව්ලුවවට පියවරතුනකින් වැඩම කලා. ඒ අසූ කෝටියත් දෙවියන් නිවනාාබෝධ කරගත්තා නැවත වැඩම කර අදදි හසේ වැඩම කලා ඉනිමඟකින් ඒ වැඩම කරලා දේශනා කර පුදරමයයාහලා තිස්කෝටිියත් දෙෙන අමානිවන් ශක්ෂාත් කලා අභිධරම පිටකේ උද්ගහනය කරගත් තර පන්සීයක් ස්වාමින් න්නසලත් අරිහත්තේයට. ත්ලා අමානි වන ශාක්ෂාත් කරගත් ඒයට හේතුූනේ කාශ්ප සම්ම සම්බ සසුනෙේ පන්සීයක්ක් ස්වාමින් සල කිරිවුළු පන්සසියක් වෙලා ගල්ලනක වාසයකරද්දි. ඒ වාසේකරපු ස්වාමින් හසල දෙනම අබිදරම පිට කියිය සජ්ගායනා කරනවා පරිපුච්චා කරනවා අහගනිදල ඒ ඇතිකරගත් පැහැදීමෙන් තමයි මේ කියන නිවන් අවබෝධ කරන්න සමත් එෙන්න්නට ඒගේ අබිධරම පිටකේ දරාගන්නට තරං ජානවන්ත වනේ ුණ්‍යවන්ත. ම ද් සනීක කියයන්නේ මහනු ව සම්පන්න්නික. මෙහි බුදුරජානන් වහන්සසි ශරී අනන්ත ప్්‍රමාණ, බුදුගුණ අනන්ත ప్්‍රමාණයි. ශ්‍රාවකයන්ගේ රහතන් සි ගුණ අනන්ත ప్්‍රමාණ රං ජියෝමාන. දුරජා න් හන්ස ඩ ංච ග ින් ೋට ගන ತ್ ද ාාව නි ෝධ කරග දත් දේ ್්‍රවන කල සිත පහදවාගන්න. බුදුරාණ හසේ ගුණ ගැන පැහැදෙනන. ේ ಾ್න් හන්සේ වැ ಹෝො යන් හස මක් වශයෙන් අප ීරනවා. දුරජාන් හන්සේ දුකತේ ද සತ. ತ ತ ತ ಾ ෝධ කරගෙන ರಾගදේශ ොහ නැතිಿසිಿතිಿ. මෙಲ್ල ක සියಯಲ ංಂක ංකත දරම ಸර්ವක්කාරයෙන් ැනගෙන සರವඥ තාක්ඥාණ යುක්ತ වුණ. ඒ දුකිින්මදන මාಾර්ග අපටත් කරුණාව දේශනා කළ. ඒ මුල මැද අග යහපත් තුම් ශ್්‍රී සදධරමಯයි. ඒ සදධරමේ ශ್්‍රවනය කරන ඉගනගන්න. හැම ನග සිಿತ್ නිವನවා තಾ ಕಾලි ವශන දංගವ න කೆෙස් යට පත් ලා. විිෂ්කම්බන වශයෙන්යටට පපත්තින දයාානාදේදදි. ඒ වගේම සමුච්ේද වශයෙන් සෝවාන් ආදී මාර්ග පලවලදිත් සම්පූරණ නැතිවලාෑනවා නැවත න පදින ස්වරූපේ. ඒ නිවන අවබෝධ කරගන්න තියෙන එකම මාර්ග එකම තැන ලොතුරා බුද්ධ සාාසනය පමණමයි. එකම සාාස්තෘන්නාන්සේ, ලොවතුරා බුදුරජාණන් වහන්සේ පමණමයි. එකම ශ්‍රාවක පිරිස ඒ භාග්‍යවතුන් වහන්සගේ. මහා සංගලත්නේ පමණමයි. එක්ක ම දරමය ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු, මේ උතුම් ක්‍රිපිටක බුද්ධ වචනයමයි. එනැයි බුද්ධ වචනය අකුරක් අකුරක් වොචනයක් වචනයක් පාසා, ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවා සමයි. ඒ දරමය තත්තුූ තමන්ගේ ඥානයේ පරිදි. සැදහැසිතිින් පිළිගැෙන. අවබෝධ ඥාන දක්වා දියුණ කරගන්නට ධාරණ ශක්තියති කරගන්නට ඒේම ප්‍රඥාරමිතා දියුණු කරගන්නයි. අප දරම දශනා කරේ ඔබ දර මේශ්‍රවනය කරනන්නේ ඒසේන අපි මතක්වෙලා මේශ්‍රවනය කරපු දරමේ දේශනා කරපු දරම. අප සීලුදනාටම ප්‍රඥා පාරමිතාවක් වේවා. ඒ ප්‍රඥාපාරමිතාව පූරණයවීමෙන් සංසාරගමන ස්ුවපත් කරගන අපට ජරා මරනාාදී දුකින් මිදුනාහු ඒ මාමහනිවනි සැනසිෙන් ලැබේවා කෙලාපි ප්‍රාර්ථන කරන. ැ මේේ සසර ගමන දුකක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළලා නැවත නැවති පදීම ලෙඩවීම වයිෂටයාම මරණයට පත්වීම හැඩුම් වැලපු මේ සියල්ල සහිතය මනුෂ්‍යලෝකකි. මනුශ්‍යලෝකේ දුකින් පිරිච්ච කාලය ඇත්තම අපි මේ ජීවත්තන කාලේ ආයුසාඩි වරණයාඩුයි සැපේ බලේ ප්‍රඥා වඩුයි. සමාට ගොඩක් දෙනාට දරම වටිනාකම් පව වැටහෙෙන්නෑ. යම් පිරිසක් පුුණ්්‍යවන්ත පිරිසක් මෙ දරමේ වටිනාකම් තෝරාගෙන නැවතනව දරමේ ආහල සද්දාා ගෞරෝපෙර ශ්‍රද්ධාව සතියේ විරිය. සමාධි පඤ්ඥාගෙන ඉන්ද්‍රිය ධර්ම වඩමින් දාන සීල, නෙක්කම්, ප්‍රඥ්ඥා, සාන්ති, අධිෂ්ඨානාදි දසපාරමී පුරමින් සත්තිස් බෝධි පාශ්ික ධරම වඩමින් සමති විපස්සනාධදි වුණු කරමින් නිවන් මඟදි වුණු කරනවා. එතියායට මේ ජීවිතයහෝ මරනිින් පස්සු සමහරට දෙව්ලොවෙයි පදිලාහු නිවන්දකීමේ අවස්ථා තියනවා. එමට ලෝතු ර බුද බෝ පස්සේ බුදදු බව ශ්‍රාව බෝධි ාර්ථනාරන පිරිසින්න්නවා. ඒ උතුමන්ටත් ඒ පාර්ථනා බෝධී පාරමීපූරණය කරගත්තාම යම් කිසි දවස කවල්බෝධ කරලා නිවන් සසඩින් එතරවෙන්න ලැබෙනවා. මේ කොයියාආකාරෙන් හරි අපිට අවශ්‍ය වෙන්නේ මේ දුක්ඛඳින් එතරවෙන්නටයි. කොපමන මේ ලෝකෙ සැපයි කෙලා අපි අල්ලගන්න හැදුවත් හොඳයි කෙල ඉන්න හැදුවවත් මේ ලෝකයේ සම්පූර්ණෙන් අවසාන වශයෙන්තීන් අහිමිවීම දුකා දිව්‍යලෝකයේ මහා සම්පත්තියනෝ. කාම සම්පත්තියන හැබැ යම් දවසක පින ගෙවුණු දවසට චුත්ත වෙන්න සිදු වෙනවා. සැපවින්ද යම් පමනකද ඒ අහිමීමේ රි දුක් තියනවා. ප්‍රහක්මලෝකවල ධ්‍යනසුුවයෙන් ශාන්ධ සවයන්වාසය කරන්න පුළුව නමුත් කල්පගාන ගෙවිල නමුත් චුත්තවෙන්නට වෙනවා. ඒ තමයි ඒ නිවන අවබෝධ කර නො ගැනීමේ හානියයි. එසේ බ්‍රක්මලෝකවල බාග්‍රේ පවාහිට පුවයි සමාට් නිරයට වැට නවස්ථා තියනවා. ඒ සංසාරදෝසය. එස එවැනි අවිනිශ්චද සසටගමනකින්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශහස දධරමය පිහිටගත්තුත්. තා ගත බුදුරජාණන් වහන්සේව සරණගියුත් අපට අවස්ථාවතියනවා මේ සසර ගමනින් එතරවන ඒ අම්මා නිවස්සුව ශාක්ෂාත් කරගන්නට. සපියහම දෙනාගේ ප්‍රාර්ත්ථ නයිකම දෙයක් ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගමන් කර සාන්ත සුන්දර නිවන් මග ගමන් කරමින් අපටත් මේ දුක්්‍රැසින් එතරවෙන්නට. ඒ සැනසිලිදා එකක නිවනිින් සැසෙන්න්නට. ඒයඋතු බුදු පසේ බුදු මහරහතන් වහන්සේල යිෂ්පාෂ කරගාත් සාාන්දශුවය. අපටත් අවබෝධවේවා කියන பிரාර්ථනාවයිഅ සෑමதன ආකාസటාചබും මට්టා දේවා නාග මහිද්ധකා ఉഞഞන් தങනු മෝதிතුවා ചරං රක්కන්තු සාසනං ආකා සට්టచබുම් මට්టා දේවා නාග මහිද්ധකා ఉഞන් த අ മෝதிතුවා ചරරකන්තු දේසනං ආකා සට්టාචබුම් මට්ඨා දීවා නාගා මහිද්දිිකා ఉඥන්තං අනුමු දිත්වා චිරංරක්කන්තු තංසදා සාසාදුසාෝ අදදවසේ ගෞරවණය දේශකයණන් වහන්සේ. හම්බන්තොට උඩමල්ලල වෙහෙරගල ආරණය සේනාසනයේ ප්‍රධානන්නුශාසක, පෝජ්‍යපාද, ප්‍රධියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ. මේවැනි ධර්මදේශනයක දායකත් වෙලවා ගැනීමට ඔබට අවශ්‍යයයි නම් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමිකාංශය ඇමතිය හැකි බඳුවයි එකයි එකයි දෙකයි හැටනමයයි හැත්ත එකයි හතලිහ. මෙතෙක්වෙේලා ධර්මස්ත්‍රවනයක ලොබ සැමට සම්මා සම්බුදු සරණයි.